අයිබෝන් වල හැමෝටම ඉතින් ඇත්තටම අද මම මේ කරන වීඩියෝ එක මගේ ස්කෙඩියුල් එකේ තිබ්බ වීඩියෝ එකක් නෙමෙයි මම කරන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි නමුත් මේ වීඩියෝ එක දැක්කහම මට හිතෙන මගේ channel එකේ මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා ඒකට හේතු වුණ කාරණා දෙකක් තියෙනවා එකක් තමයි මම අතරම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ මේ හස්බන්ඩ් ගේ ශාන්ගේ යාළුවා තාරකට එයා තමයි මට මේ වීඩියෝ එක එවලා කිව්වේ මේ ඔටිසම් සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න කියලා ඉතින් ඊට පස්සේ අතරම මමත් මේ වීඩියෝ එක බැලුවා හරි ටීවී එකේ බැලුවාම මට පුදුම පසුතැවිල්ලක් වගේ ඇති වුණා ඒකට එක හේතුන මම ලැබපු අත්දැකීමක් එක මට හිතුණා ඇත්තටම මම ඒ වෙලාවේ මේ ඔටිසම් සම්බන්ධයෙන් දැනුවත් වෙලා හිටියනම් එහෙමද තමයි වගේම මගෙත් එක හිටපු අනිත් සියලුම දෙනාම ඒ වගේම අපි ඒ වෙලාවෙ එතන හිටපු ගොඩ දෙනෙක් මේ සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් තිබුණා නම් එතන තිබ්බ තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා කියලා අර හරි පසුතැවිල්ලක් වගේ හැඟීමක් මට ආවා ඉතින් ඒක හින්දා විශේෂයෙන්ම මගේ channel එකේ මගෙත් එක ගොඩාක් ඉන්නවා මවවරු පියවරු ඒ වගේම තමයි ඉතින් මවක් පියෙක් වෙන්න ඕනේ දරුවෙක් තමන්ගේ පවුලේ සහෝදරෙක්ට හෝ ඉන්න නම් තම ළඟ පාත ඕනම වෙලාවක දකින්න දරුවෙක් සම්බන්ධයෙන් මේ විදිය තත්ත්වයක් ඔයා දකින්නව නම් ඒ දරුවට ඒ වගේ මේ දරුවගේ අම්මට තාත්තට ඒ පවුලේ අයට ඔයාගේ උදව් අවශ්‍යයි. ඉතින් උදව් කියන්නේ මේ මුදලින් උපකාර කරනවා කියන එක නෙමෙයි. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිව එයාලා ගැන බැලීමම එයාලට කරන ලොකු උපකාරයක්. ඉතින් දැන් මම මුලින්ම වීඩියෝ එක මොකද්ද කියලා කිව්වොත් මම හිතන ගොඩ දෙනෙක් බලලා ඇති කියලා. දැන් ඒ වගේම මේ වීඩියෝ එකට මේ හරි ටීවී එකේ උමාර ප්‍රසිද්ධ ගායක උමාරගේ ඉන්ටර්වියු එකක් කරා ලහිරු විසින්. ඉතින් ඊට කලින් අතර උමාරියාගේ ඉන්ටර්වියු එකක් කරා එකත් ගොඩාක් හොඳ ඉන්ටර්වියු එකක්. මේ වීඩියෝ එකේ අය ඇයගේ දරුවාගේ තත්ත්වය ගැන තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මම ගොඩාක්ම ගෞරව කරනවා එයා මේ සෝෂල් මීඩියාකට ඇවිල්ලා මේ විදියට මේක ගැන හංගන්නතු කතා කරපු එක ගැන මොකද ඒකෙන් මං හිතන්නේ ලොකු අවයනස් එකක් ඇති වුණා. බොරු කියන්නේ මම වුණත් අතරම දැන් මිකේලව හම්බ වෙන කලින් කියන්නේ දැන් මම හරි කරන්නත් කලින් ඔටිසම් ගැන අහලා තිබ නමුත් ඇත්තටම මොකක්ද මේ කියන්නේ කියලා හරියටම අපි දැනගෙන හිටියේ නැහැ. මම දැනගෙන හිටියේ නැහැ. නමුත් අර මිකේල හම්බ වෙන්න ඉන්නකොට අපි ළමයි සම්බන්ධ දේවල් ගැන රිසර්ච් කරනකොට තමයි මමත් මේ ඔටිසම් කියන තත්ත්වය ගැන පොඩ්ඩක් හොයන්න ගත්තේ. ඒත් එච්චරම මම දැනගෙන හිටියේ නැහැ අවංකව. නමුත් මේ වීඩියෝ එකට උමාරට ඇත්තටම කරපු වීඩියෝ එකින් හින්දා මම ගොඩක් මේක ගැන හොයලා බැලුවා. එතකම තමයි මම හිතුවේ මම වීඩියෝ එකක් කරන්නත් ඕනේ කියලා. අපි ගොඩක් වෙලාවට ගොඩක් දේවල් ජජ් කරනවා. සමහරක් දේවල් දැක්කහම දැන් අපි හිතමු පොඩි ළමෙක් කෑ ගහලා අඬනවා දැක්කහම හැමතිස්සෙම ඇඟිලි දික් කරන්නේ ඇයිගේ ඒ දරුවාගේ අම්මට තාත්තට අපෝ මේ ළමයා හරියට හදලා නැහැ කියලා. අපි දන්නේ නැහැ අතර මේ ඒතන ඒ පිටිපස්සේ මොකක්ද තියෙන කතාව කියලා. මම උමාරාගේ වීඩියෝ එක බලද්දී මට ඇත්තටම ඇඬුණා. මම අම්මා කෙනෙක් වශයෙන් මට ඇත්තටම පෙවුනේ මගේ මම මගේ දරුවාට ඒ වගේ තත්ත්වයක් පත් වුණා නම් හෝ මම ඒ වගේ තත්ත්වයක් පත් වුණා නම් මම මොකක් කරයිද කියලා මම ගොඩාක් සංවේදී වුණා. ඉතින් මම ඇත්තටම ගරු කරනවා ඇයට මේ වීඩියෝ එක මේ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ලහිරුටත් ස්තුතියක් වෙනවා. දැන් මේක හින්දා මම කියන්නම් මේ කතාව මුද ඇයත් කිව්ව එක සැරයක් ඇයට කෙල ගහපු අවස්ථාවක් තිබ්බා කියලා. ඉතින් මේ විදිහට මිනිස්සු හිතපු අවස්ථා තිබ්බා. ඉතින් මේ ඒකත් එක්කම මම කියන්න මම ලැබපු අත්දැකීමත් මොකක්ද කියලා. ඉතින් සම්පූර්ණයෙන් මම කියන්නේ මේ මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන් යම්කිසි අවයනස් එකක් ඇති කරන්න. ඒ කියන්නේ ඔබ අහලා තිබ්බේ නැත්නම් හෝ මේ ගැන දන්නේ නැත්නම් මේ ගැන පොඩි හරි මන් දැනුවත් විදිහට මම හොයාගත්ත ටීටීආර් සම්බන්ධයෙන් පොඩි යම්කිසි දැනුවත් කිරීමක් කරන්න. ඊට අමතරව මේ ඔටිසම් ගැන වැදගත්ව තියෙන වීඩියෝස් මට දැනගත්ත වීඩියෝස් මම හැම දෙයක්ම මම මේ ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ඔයාලට බලන්න. මම කියන මම ලැබපු අත්දැකීමක් ඇතර මම ෆ්ලයි කරද්දී මම ජොයින් වෙච්ච අලුත සම්මනින් අපි බබාලෙනකොට හරි ආසයි ෆ්ලයිට් එක යනකොට ඒක ලොง ෆ්ලයිට් එකක් මම හිතන පැය 15 පැය 16ක වගේ ෆ්ලයිට් එකක් මම මතක හැටියට සැන් ෆ්‍රාන්සිස්කෝ වගේ ඕවගේ ගොඩාක් දුර ෆ්ලයිට් එකක්. ඉතින් ඒක සැන් ෆ්‍රාන්සිස්කෝ ඉඳන් ඩුබායි එන එකක්. ඒ වෙලාවේ ඉතින් මේ බබාලාව නයිට් ෆ්ලයිට් එකක් බබා මේ බෝඩින් එකේ ඉඳි මම දැක්ක හරි කියුට් බේබි කෙනෙක්. බේබි කියන්නේ 2 years වගේ ඔය වගේ 2 and 2.5 වගේ years boy කෙනෙක්. හරි cute.
ඇවිල්ලා ඉඳ ගන්නකොට මම සාමාන්‍යයෙන් බබාලත් එක්ක ගිහිල්ලා කතා කරනවා. නමුත් මෙයා එච්චරම හරිම නිකන් කම්ෆර්ටබල් වෙන්නේ මේ හිටියේ. හැමතිස්සම මට පිටව බලනවා. එයා අම්මව බදාගෙනම තමයි හිටියේ. හරිම බයෙන් වගේ තමයි තෝ අර ෆ්ලයින් අර තියෙනවනේ ෆ්ලයි කරන්න බය ආය එහෙම. ඒ වගේ තත්ත්වයන් තියෙනවා නෝමල් ඉතින්. ඒ තත්ත්වයට දන්නේ නැහැ කියලා ඊට පස්සේ මම ගිහිල්ලා ඒ අම්මත් එච්චරම අපිට එහෙම ලොකුවට විස්තරයක් මොකුත් කිව්වෙත් නැහැ. අපි ඊට පස්සේ මම ගිහිල්ලා අපි බබාලට ටොයිස් දෙනවා. ටොයිස් දෙනකොට ඒ බබාට ටොයිස් සම්බන්ධයෙන් උනන්දුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ළමයි ටොයිස් දෙනවා හරි එක්සයිටඩ්. ඉතින් මම ඒක කල්පනා කරා හරි ඕකේ. ඒක එච්චරම දෙයක් නෙමෙයි. ඕක ගැන හිතුවේ නැතුව අපි නෝමල් සර්විස් එක කරා. සර්විස් එක කරලා වෙලා සාමාන්‍යයෙන් නයිට් ෆ්ලයිට් එකේදී ඉතින් අපිට ලොන් ෆ්ලයිට් එකක් වුණාම ක්‍රූ එකට ක්‍රූ එක ලීජලි අපිට බෙඩ් රෙස්ට් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි වෙනම කම්පාර්ට්මන්ට්ස් වෙනවා ඉදර නිදා ගන්න. ඉතින් ඒ අපි එතන ඒ කම්පාර්ට්මන්ට්ස් වල නිදා ගන්නකොට අනිත් ඔපරේටින් ක්‍රූ එක දැනගන්න ඕන එයාලට ඩිස්ටර්බ් වෙන්නේ නැතුව වෙන්න ඒ වාතාවරණය තියෙන. ඉතින් මිනිස්සු ඇවිල්ලා එතන කතා කරනවා නම් අපි පොඩ්ඩක් එයාලට फ्लै पैकर गेम सर्विस नाइट फ्लैट मिनी मेल सारीटम हम अंडता थिंग हम अम्म पुलवांग तरम ट्रैकर बबाव मेम कर इसे मिथन अभी क्रू निदागना एक अम्म बारी तन इतना वटे मिनी हमूम कंप्लेन कर आप ඉතින් අපිට කරන්න දෙයක් උත් නැහැ. අපිත් පුරුවන් තරම් ටොයිස් දෙනවා, සීට්ස් දෙනවා, කිසිම දෙයක් අහ මේව කරන්න. පස්සේ අම්මා දරුවා වරගෙන පිටිපස්සට ආවා. ඉතින් ඒ පිටිපස්සට ඇවිල්ලා වෙලා එතකොට අපිට ක්‍රූ අපි විතර රෙස්ට් එක තියෙන හින්දා අපි ගිහ ඔතන ඉන්න බෑ. ඔතන දරුවා මෙතන ඩිස්ටර්බ් වෙනවා කියලා ඊට පස්සේ දරුවා ඉස්සරහට අරගෙන ගියා. මේ දරුවා පොඩ්ඩක්වත් නැලවෙන්නේ නැහැ. අර අම්මා පුදුම අපහසුතාවයකට තමයි පත් වෙන්නේ. මට හිතෙනවා ඇයට තිබුණ අඩුම තරමේ මේ තත්ත්වය ගැන අපිට පැහැදිලි කිරීමක් කරන්න මම දන්නේ නැහැ. අතර මම ජජ් කරන්නේ නැහැ. මම දන්නේ ඒ දරුවට එතන ඒ වෙලාවේ ඔටිසම් තත්ත්වයක් තිබ්බද කියලා. නමුත් ෆ්ලයිට් එකේ අපිට ඊට පස්සේ නිදා ගන්න ඕනේ නැහැ. ඉතින් අපි ෆ්ලයිට් එකේ හිටපු පැසෙන්ජර්ස්ලා හැම දෙනාම හරියට කම්ප්ලේන් කරා. අපිත් හරිම ටයර්ඩ් වුණා. ඉතින් මට ඇත්තටම ඒ වෙලාවේ දැන් මට තේරෙනවා මේ අම්මගේ අසරණකම මොන වගේ වෙන්නේ නැද්ද කියලා. එයා ට්‍රැවල් කරා තව කෙනෙක් එක්ක. හැබැයි යාගෙන් ලොකු සපෝට් එකක් හම්බුනේ නැහැ. ඒ අම්මටම තමයි යා ගොඩ බබා ගොඩක් මේ ලැබිව හිටියේ. ඉතින් ඒ අම්මා ඉස්සරහට එක ගියා ෆ්ලයිට් එක. මං හිතන්නේ පැය ගානක් යනකම් පැය 7ක් 8ක් විතර යනකම් බබා එයා නන් ස්ටොප් අඬනවා. ඒ කියන්නේ ඒක හිතාගන්න බෑ. මට දැන් මතක් වෙනකොට මට පුදුම දුකයි. මට හිතෙනවා ඇත්තටම මට ඒ වෙලාවේ මොකක් හරි කරන්න තිබ්බනම් කියලා. බුරු කියන්නේ මමත් මම මටත් ඇත්තටම අර තරහකට වැඩිය. ඒ කියන්නේ අර දැන් අපිත් මහන්සි නිදිමතයි, කස්ටමර්ස්ලා හැමෝම කම්ප්ලේන් කරනවා. ඒ හැම දෙයක් එක්කම පොඩි මේවයි මේ අර තරහක් කියන්නත් බෑ. ඇත්තටම මට දන්නේ ඒ වගේ හැඟීමක් තිබ්බා. ඉතින් නමුත් මට අර ඒ වෙලාවේ මේ වගේ තත්ත්වයක් එක්කෝ ඒ අම්මා හරි අපිට පැහැදිලි කරලා දුන්නා මේ ඔටිසම් තත්ත්වයක් එහෙම කියලා. අපිට සමහරකට වෙන මොකක් හරි පිළියමක් කරන්න තිබ්බා. ඉතින් මට ඒක දැන් මතක් වෙනකොට මට හිසට හරි හිතට හරි වදයක් දැනෙනවා. මේ වීඩියෝ එක කාලේ ඇත්තේ මොකද මට හිතුණා මට එක්කෝ ඒ කියන්නේ අපි ඒ කාලේ මේ වගේ අවබෝධයක් එකක් තිබුණා නම් මට අඩුගානේ තිබුණා නම් කියලා මට හිතුණා. මොකද මට ඒ අම්මගේ අසරණකම දැන් හරියටම තේරෙනවා. ඉතින් අර අම්මා කෙනෙක් වශයෙන් මට ඒ හැඟීම තේරෙනවා. ඉතින් මං කියන්නේ මේ ඔටිසම් තත්ත්වයක් දරුවෙක්ට තියෙනවා කියලා කියන්නේ ලැජ වෙන ඕන කාරණයක් නෙමෙයි. ඒක ලෙඩක් නෙමෙයි. ඉතින් ඒ අම්මා කවුරු එහෙම ඉන්නව නම් ඔයාට දැනෙනව නම් ඔයාගේ දරුවා මේ ඔටිසම් ගැන පොඩි විස්තරයක් කියන්න කරුණා කරලා වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඒ වගේම තමයි ඔයා කොයි හරි යනව නම් හෝ එහෙම නැත්තම් මොකක් හරි මේ වගේ උදාහරණයක් විදිහට මේ ෆ්ලයිට් එක හැරෙන්න නම් ඒ ක්‍රූ එක එහෙම නැත්තම් ඒ වටේ ඉන්න මිනිස්සුන්ට හරි පොඩි දැනුවත් කිරීමක් කරන්න. මිනිස්සු ඉතින් කියලා කියන්නේ එහෙම නපුරු අයම නෙමෙයි. ඒ යාලා තේරුම් ගනි. අර ඒ වෙලාවේ අපිත් තේරුම් ගත්ත නම් ඒ වෙලාවේ වෙනස් වෙන්න තිබ්බා ඒ කාරණාව. ඉතින් මට ඒකයි මට කියන්න ඕනේ ඇත්තටම. ඇත්තටම ඉතින් මම ඒක වැඩියත් මම මේ කතාව කිව්වේ මට එකක් මගේ අර හිතේ නිකන් දුකක් වගේ දිනවා ඒක කියන්න ඕනේ කියලා.
ඒක හින්දා අනිත් එක මේක ගැන මගේ channel එකේ ඉන්න මම කිව්වා වගේ මගේ ආදරණීය මවවරු පියවරු ඒ වගේම තමයි අනිත් දරුවන් ආශ්‍රය කරන ඕනම කෙනෙක්ට අවබෝධයක් එකක් ඇති කරගන්න. Right. දැන් මම කියන්නම් සරලව මේ ඔටිසම් තත්ත්වයක් කියන්නේ මොකක්ද කියලා. මේ ඔටිසම් තත්ත්වයක් කියලා කියන්නේ මොලේ දරුවෙකුගේ මොලේ සාමාන්‍ය වර්ධනය සිදුන ඌනතාවයක්. මේක කොටස් තුනකට මේ කාණ්ඩගත කරන්න පුළුවන්. එකක් තමයි වාචික සහ වාචික නොවන සංනිවේදනය. කියන්නේ verbal සහ non verbal communication. ඒ වගේම පරිකල්පනයේ imagination එක. ඒ අනිත් එක සමහරක් වෙලාවට social interactions. ඒ කියන්නේ යාලා තව සමාජගත කරන එක, සමාජයත් එක්ක හැසිරෙන විදිහ. මෙන්න මේ දේවල් සාමාන්‍ය දරුවෙක්ව සංසන්දනය කරනකොට එයාලගේ පොඩි අඩුවක් හෝ වෙනස් වීමක් දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉතින් අර එයාට එයාගේ තියෙන හැඟීම් එයාට ප්‍රකාශ කරන්න බෑ. ඒ වගේම අනිත් තවත් කෙනෙකුගේ හැඟීමක් එයාට හිතා ගන්නත් බෑ. තවත් කෙනෙක්ගේ ආදරය, ඒ වගේම එයාට තව කෙනෙක්ගේ වේදනාවක් දැනෙනවා නම් එයාට ඒක තේරුම් ගන්න බෑ. සමහරක් වෙලාවට තව දරුවන්ට එක්ක හැසිරෙන්න, තව දරුවන්ට එක්ක මේ සෙල්ලම් කරන්න යන්න, මේ වගේ දේවල් වලට කැමති නෑ. ඉතින් ඔය විදිහට තමන්ගේ දේ තමන්ගේ දේ කියන දේවල් කියන්න බෑ. මෙන්න මේ විදිහට යම් කිසි ගැටලු තියෙන එක තමයි මේ ඔටිසම් තත්ත්වයක් කියලා කියන්නේ දරුවෙක්ට. දැන් මේ ඔටිසම් තත්ත්වයක මේ සිම්ටම්ස් මේ ලක්ෂණ මතුවෙන්නේ ගොඩක් වෙලාවට අවුරුදු දෙකත් අවුරුදු තුනක් අතරත. සමහරක් අවස්ථා තියෙනවා අවුරුදු එකමාලේ ඉඳන්ම පෙන්වන. දැන් මේ ඔටිසම් තත්ත්වයක් ඇති වෙන්නේ කොහොමද කියලා උඹලන්ට ගැටලු වෙන්න පුළුවන්. ඇත්තටම ප්‍රධාන වශයෙන්ම හේතුකාරක වෙලා තියෙන්නේ ජීන්ස්. ඒ කියන්නේ ජානමය තත්ත්වයන් උඩ තමයි මේ ඔටිසම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ ළඟම ඥාතියෙක්ට, ළඟම ෆැමිලි මෙම්බර් කෙනෙක්ට ඔටිසම් තත්ත්වයක් තියෙනවා නම් එහෙනම් තමන්ගේ දරුවට එන්න පුළුවන් අවදානම ගොඩක් වැඩි. ඊට පස්සේ අපි හිතමු තව තමන් ඒ මව ප්‍රෙග්නන්ට් කාලේදී ඩ්‍රග්ස් ඇඩික්ට් වුණා නම්, ඒ වගේම ඇල්කොහොල්, තව සමහරකට කිමිකල්ස් ඔය වගේ දේවල් වලට එක්ස්පෝස් වුණා නම්, ඒ වගේම දූෂිත වායු වගේ දේවල්ට එක්ස්පෝස් වුණා නම් ඒත් ඔටිසම් හැදීමේ සම්භාවිතාවයක් ගොඩාක් වැඩිපුර තියෙනවා. අනිත් දේ තමයි දෙමව්පියන් ටිකක් වයසින් වැඩි නම් තව මේකේ සම්භාවිතාවයක් තියෙනවා. තව ගොඩාක් බබා ඉපදිනකොට very mature, ඒ කියන්නේ mature baby කෙනෙක් නම් අර අවසති මේ මාස 26 27 වගේ ඉපදෙන බබාලා ඉන්නේ. අනේ ඒ වගේ premature baby කෙනෙක් නම් ගොඩක් වෙලාවට autism තත්ත්වයක අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි අවසන වශයෙන් මේ අම්මා heavy medications පාවිච්චි කරා නම්, ඒ කියන්නේ ඔය ඇන්ටිසීෂා වගේ heavy medication පාවිච්චි කරා නම් ඒ දරුවට සම්භාවිතාවක් තියෙනවා මේ autism තත්ත්වය අවසනවන්ත විදිහට මුහුණ දෙන්න. දැන් මම මේ autism වල තියෙන symptoms ටිකක් මම කියන්න හැතරම් ගොඩාක් symptoms තියෙනවා. මම ඉතින් සාමාන්‍ය ප්‍රධාන වශයෙන් බහුලව දැක්කනට ලැබෙන symptoms මම ටිකක් කියන්න. එකක් තමයි කතා කිරීමේ පරක්කු. ඒ කියන්නේ මුලින් සමහරකට පළවෙනි අවුරුද්දේදී ආ කතා කරලා වචන දෙක තුනක් කියලා එක සැරේට මම කතා කරන එක completely නතර කරනවා. ඒ වගේම තමයි eye contact තියාගන්නේ. ඒ කියන්නේ as දිහා බලලා එයාට කතා කරනකොට එයා බලන්නේ නෑ as දිහා. එයා අහක බලනවා. අනිත්ේ සමහරක් වෙලාවට සමහරක් දේවල් වලට ඉතාම ඇලුම් කරනවා. අපි ඒ ගොඩක් දේවල් වලට ගොඩක් ඇලුම් කරනවා. ඒ වගේම තමයි වෙනස් වීම වලට එයාට හුරු වෙන්න බයයි. එක සැරේට අපි තු මොකක් හරි එක දෙයක් වෙන මොකක් හරි එයා සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන රටාවට එහායින් වෙන රටාවකට යන්න එයාට බයයි. එතකොට එයා පැනික් වෙනවා. ඒ වගේම නොනවත්වා අඬන එක. අනිත් එක තමයි කෑම කන්න අකමැති. සතිනෝ එයා එකම දෙයක් එක්ක එකම වචන ටිකක් එක දිගට කියගෙන යනවා. එහෙම නැත්නම් එක ක්‍රියාවක් තියෙනවා ඒක එක දිගට කරනවා. අපි හිතමු අපුඩි ගහනවා කියලා. ඒක එයා දිගටම 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 කරගෙන යනවා. තව සෙල්ලම් බඩුවක් අරගෙන ඒකේ ඒ සෙල්ලම් බඩුව අන්යූෂුවල් විදිහට ඒකෙන් සෙල්ලම් කරනවා නම් දැන් මොකක් හරි අපි හිතමු එයා toy set එකක් අරගෙන ඩිගර්ඩ පූලිමක් වගේ හදනවා. ඒ කියන්නේ ඒකින් කෙරෙන්න ඕන දෙන්නේ මේක නිකන් අන්යූෂුවල් විදියට දේවල් කරනවා. තව අනිත් අයගේ දේවල් අනිත් අය තීරු ගන්නෑ. ළමයින්ගෙන් වෙන් වෙලා අපි මොන්ටිසෝරි එක වගේ ඉන්නවනම් ඒ දරුවා වෙනම තමයි ඉන්නේ. අර අනිත් දරුවන්ත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ගොඩාක් සිම්ටම්ස් තියෙනවා. මමගේ page එකේ මම දාන්නම් මේ සිම්ටම්ස් තියෙන ගැන විස්තර ටික. ඒ වගේම මම තව මම හොයාගත්ත ඉන්ටර්නෙට් එකේ තියෙන, ඒ කියන්නේ මම අපි මේ සිංහලෙන් කරලා තියෙන YouTubers ලාගේ YouTube channels වල තියෙන videos වල links උත් මම මගේ description box එකේ දාන්නම්. මේ දැන් මේකේ අවසන අවුරුද්දේ කවුරුරි අහුවොත් මේකේ අතරම කීව එකක් තියෙනවද කියලා
අවාසනාවන්ත විදිහට මේකේ කියව එකක් නැහැ. ඒ කියන්නේ මේකට බෙහෙතක් තවමත් හොයාගෙන නැහැ. කරන්න පුළුවන් එකම දේ අපි වේලස්සනේ මේ ගැන වාගේ දරුවා හඳුනගන්න පුළුවන් නම් හෝ එහෙම නැත්නම් ඔබ කවර කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට අවධානමක් තියනවා කියලා හොඳම දේ මුලින්ම ගිහලා ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන එක. මොකද එතකොට එයාට මුලින්ම තෙරපිස් පටන් ගත්තොත් එයාගේ ලයිෆ් එක සමහරකට ඉදිරියේදී ඒ ලයිෆ් එක ඊසි වෙන්න පුළුවන් එයාට. ඉතින් දැනට ගොඩක් වෙලාවට තියෙන තෙරපිස් තමයි ඒ කියන්නේ කමියුනිකේෂන් තෙරපි, ඒ වගේම ස්කිල්ස් ඔකියුපේෂනල් ඇන් ස්කිල්ස් තෙරපි. ඒ කියන්නේ එයාට කන්න හුරු කරන්න මොකක් හරි මේ ඔටිසම් තත්ත්වයන් ඉන්න ළමයිට යම් කිසි විශේෂ දෙයක් තියෙනවා. ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට කලා කුසලතා වගේ ඒ වගේ මොකක් හරි හිඩන් ලොකු ටැලන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට සිං කරන්න, ඒ වගේම ආර්ට්ස් වගේ ඒ වගේ මොකක් හරි ලොකු ස්කිල් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ පැත්තෙන් යාවි ඔබ කරන්නේ වගේම verbal verbal therapies එකනේ. එයාට කතා කරන ඔනෝ ඒ විදිහට ගොඩක් therapies වගේ දේවල් තමයි තියෙන්නේ දැනට autism තත්ත්වයන්ට ට්‍රීට් කරන්න. ඉතින් ওই ටික තමයි මම දල වශයෙන් අත්‍තර මම මේ ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. පොඩි අවබෝධයක් හරි දෙන්න පුළුවන් නම් මගේ channel එකෙන් මට කරන්න පුළුවන් හොඳ දෙයක් කියලා මට හිතුනේ. අනිත් එක මම කිව්වාගේ මට අර අර සිද්ධිය හරියට මගේ හිතට වද දෙනවා. ඉතින් කොහොම වුණත් මගේ ප්‍රාර්ථනාව ඉතින් අත්‍තරම උමාරාගේ දරුවා වගේම ඒ වගේම තමයි අනිකුත් මේ ලෝකේ ඉන්න හැම සියලුම මේ ඔටිසම් තත්ත්වයක මුණ පාලා තියෙන දරුවන් සුවපත් වෙන්න ඕන. ඒ වගේම කිසිම අම්ම කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ වගේ අත්දැකීමක් මුහුණ දෙන්න වුණත් මුහුණ දෙන්න හෝ එහෙම නැත්නම් ඒ වගේ දෙයක් දකින්නවත් ලැබෙන්න එපා කියලා තමයි මගේ ප්‍රාර්ථනය. රයිට්. ඉතින් ඔච්චර තමයි මට අද වීඩියෝ එකේ කතා කරන්න තියෙන්නේ. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මෙන්නම් මේ වීඩියෝ වගේම ඔයාලත් මේ සම්බන්ධයෙන් වැඩිපුර දෙයක් දන්නවා නම් මතක ඇතුව පල්ලා කමෙන්ට් කරන්න. මම හිතනවා යම් කිසි කෙනෙක්ට ඒකේ ප්‍රයෝජනයක් වෙන්නද කියලා. තව කෙනෙක් දැනුවත් කරන්න පුළුවන් නම් ලොකුම දෙයක් වා කරන. ඉතින් එහෙනම් ආයෙත් අලුතෙන් වීඩියෝ එකකින් එන්න. වීඩියෝ එක බලලා thank you very much. Bye.